සිංහල ගීක්ෂකයන් හැමන්ට නැත්නම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝක්කම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ශ්‍රී ලංකාවේ දැනට තියෙන 4G connection තුනම මම පාවිච්චි කරනවා. ඒ කියන්නේ Dialog 4G එක, SLT 4G එක සහ Bell 4G එක. ඉතින් මේ තුනම ගැන මම රිවිව් එකක් මීට කලින් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා search කරලා මේ රිවිව් තුනම බලන්න. ඉතින් ඔයාලා නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ connection තුනෙන් එහෙම නැත්නම් මේ routers තුනෙන් අපි පාවිච්චි කරන්න අපිට වාසිදායකම ලාභම ඒ වගේම ස්පීඩ්ම connection එක මොකක්ද කියලා. ඉතින් අතර මේක පාවිච්චි කරන කෙනාගේ රික්වයර්මන්ට් අනුව තමන් ඉන්න ප්‍රදේශය අනුව තමන් විදන් කරන්න පුළුවන් ගාන අනුව මේක වෙනස් වෙනවා. අද මම ගොඩක් try කරනවා ඔයාලට හරියනම විදිහට ගැලපෙනම විදිහට මේ connection තුනෙන් හරියම 4G Wi-Fi router එක තෝරගන්නේ කොහොමද කියලා උදව් කරන්න. ඉතින් ඔයාලා දන්නවනේ අපි 4G Wi-Fi router එකක් පාවිච්චි කරන්නේ ඇයි කියලා. සාමාන්‍ය අපි wired connection එකක් වගේ නෙමෙයි ඕනම තැනක ඉඳන් අපේ mobile phone එකෙන් අපේ laptop එකෙන් අපේ Wi-Fi connection එක පාවිච්චි කරලා wires නැතුව internet යන පහසුකම මේ Wi-Fi router එකක් පාවිච්චි කරන අපිට තියෙනවා. අනිත් දේ තමයි wired connection එකක් වගේ අපේ ගෙදරට අදින න්න නෑ අපිට තියන්නේ ආගේඩ් එකට එහෙම නැත්නම් මේ ආයතනයකට ගියා සල්ලි දුන්න මේක මෙලිදී ගත්තා ගෙදරට ගෙනල්ලා ප්ලග් එක ගහලා පාවිච්චි කරන්න විතරයි. ඉතින් ඔයාලට මේ Dialog 4G connection එකක් රුපියල් 1900 2900ක් අතර මුදලකට ගන්න පුළුවන්. SLT connection එකක් රුපියල් 2400කට ගන්න පුළුවන්. ඒ වගේම Bell 4G එකක් රුපියල් 5000කට මෙලිදී ගන්න පුළුවන්. ඇත්තටම ඔයා මේ connection fee එක ගෙවුවම මේ router එක ඔයාට නොමිලේ තමයි හම්බෙන්නේ. ඔයාට තියෙන්නේ ගෙදර අරන් ඇවිල්ලා පාවිච්චි කරන්න. දැන් අපි මුලින්ම කතා කරමු මේ connection තුන මෙලිදී ගන්න කලින් අපි බලන්න ඕන පළවෙනි දේ මොකක්ද කියලා. අනිවාර්යෙන් ඔයාලගේ ගෙවල් පැත්තට එහෙම නැත්නම් ඔයා ඔෆිස් එකේ නම් ඔයා කැම්පස් එකේ නම් ඒ අදාළ තැන් වලට මේකේ කවරේජ් එක තියෙනවද කියලා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් මේ Dialog මේ URL එකට ගියාට පස්සේ මේ කවරේජ් එක මේ විදිහට බලා ගන්න. ඉතින් මේක zoom කරලා ඔයාට එහෙම කරලා ඔයා ඉන්න තැනටත් මේකේ කවරේජ් එක තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ URL එකට ගියාම ඔයාට SLT එකේ විස්තර බලා ගන්න පුළුවන්. මේ URL එකට ගියාම ඔයාට මේ Bell 4G connection එකේ කවරේජ් එකත් බලා ගන්න පුළුවන්. මේ routers මේගොල්ලෝ අපිට දෙන්නේ 4G connectivity එක තියෙන තැනට වැඩ කරන්න විතරයි. ඉතින් ඒ නිසා 3G 2G වගේ තිබ්බට ඔයාට මේක ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා කවරේජ් එක කියන එක ගොඩක් වැදගත්. ඉතින් map එකෙන් ඔයාට මේක හරියටම හොයාගන්න අමාරු නම් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා කස්ටමර් සර්විස් කතා කරලා ඔයා ඉන්න ප්‍රදේශය කිව්වට පස්සේ මේකට සිග්නල් නැද්ද තියනවාද කියලා ඒගොල්ලෝ හරියටම කියනවා. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ සර්විස් ටීම් එකක් ඇවිල්ලා චෙක් කරලා බලනවා. ඉතින් දැන් ඔයාට choice එකක් නැහැ. අනිවාර්යෙන් ඔයාට කවරේජ් එක තියෙන connection එක තමයි තෝරගන්න වෙන්නේ. ඉතින් ඔයාට මේ කවරේජ් තුනම තියෙනවා නම් අවුලක් නැත්නම් ඊළඟට අපිට බලන්න පුළුවන් අපි විදන් කරන්න බලාපොරොත්තු වෙන ගානට මේක GB කොයිතරම් නම් හම්බෙනවද කියලා. ඉතින් ඔයාලට මේ URL එකට ගියාට පස්සේ මේ Dialog ලගේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙබ් page එකේ මේ විදිහට packages ගොඩක් තියෙනවා. මේ package එක උඩ click කරාම මේ වගේ මේකේ detail ඔක්කොම තියෙනවා. කොයි තරම් මුදලක් ගෙවන්න ඕනේද, මාසෙට කොයි තරම් මුදලක් වැය වෙනවද, ඒ වගේම GB කීයක් හම්බ වෙනවද, මේවා activate කරගන්නේ කොහොමද වගේ දේවල්. ඉතින් මේ වගේ packages ගොඩක් තියෙනවා. අපි යමු SLT web page එකට බලන්න. ඉතින් මේ URL එකට ගියාම මේ තියෙන්නේ මේකේ තියෙන connection. ඔයාලට පේනවා ඉතින් GB ගාන, මිල ගාන, ඒ වගේ මේවා activate කරන විදිය, customer service වගේ හැම detail එකක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි Bell 4G එකට ගියොත් ඔයාලට පේනවා ඇති ඒකේ ගොඩාක් packages නැහැ. අපිට මේ වගේ packages 3ක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි Dialog web page එකට ගියාම ගොඩක් packages බලා ගන්න පුළුවන්. ඒ වගේම SLT web page එකෙත් ගොඩක් packages බලා ගන්න පුළුවන්. අපිට හරියටම තේරුම් ගන්න බෑ අපි මිලදී ගත යුත්තේ මොන package එකද කියලා. ඉතින් මේ website එකෙන් අපිට දීලා තියෙනෝනේ හරියට මේවා compare කරලා බලන්න පුළුවන් විදිහට අපි ගෙවන මුදලට, අපි ගන්න GB ගන්න අනුව, ඒ වගේම මෙයාලගේ දෙන services අනුව අපිට මේවා compare කරලා මිලදී ගන්න පුළුවන් නම්, ඒ වගේම මිල ගණන් බලා ගන්න පුළුවන් නම් ගොඩක් ලේසි. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනත් රටවල වෙබ්සයිට් වලට ගියාම මේ වගේ ලස්සනට ඒවා කම්පෙයාර් කරලා අපිට ගැලපෙන විදිහට ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම හොඳ කම්පැනියක් වුණාම අපිට හරියට සර්විස් එක දෙන්න නම් මේවා මේ විදිහට නිර්මාණය කරන්න ඕනේ. Dialog එකේවත් SLT එකත් අපිට ඒ විදිහට නිර්මාණය කරලා නැහැ. ඉතින් සමහර විට මේවා UI එහෙම නැත්නම් මේ වෙබ්සයිට් නිර්මාණය කරන අයගේ අතපසුවීම් වැරදි වෙන්නත් පුළුවන්. මේවා කම්පෙයාර් කරන්න පුළුවන් විදිහට තිබුණොත් මේවා මිලදී ගන්න අයට ලස්සනට කම්පෙයාර් කරලා හරියට අයිඩියා එකක් අරන් අපිට ගැලපෙන මේක මිලදී ගන්න පුළුවන් වෙයි. ඉතින් මේවා හරියට පිළිවෙලකට තියෙනවා නම් තමයි අපිට බලා ගන්න පුළුවන් අපි ගෙවන මුදලට කොයිතරම් GB ගාණක් අපිට මිලදී ගන්න පුළුවන්ද කියලා. කොහොම වුණත් මම මේ වෙනුවෙන් ඔයාලට මේ වගේ data ටිකක් collect කරා. මේ තියෙන්නේ Dialog website එකේ තියෙන data ටික පිළිවෙලකට හදපුවම ඔයාලට පේනවා ඇති මේ rental එක සහ GB ගාණ තමයි තියෙන්නේ. ඒ කියන්නේ peak එකේ දවල් වරුවේ GB 10ක් සහ off peak එකේ කියන්නේ රැට තවත් GB 10ක්. මේ හැම එකම දෙකෙන් ගුණ වෙලා තමයි ඔයාලට එන්නේ. ඊළඟ උදාහරණ ගත්තොත් මේ මාසෙට 1400ක් ගෙවුවම මේගොල්ලෝ GB 25ක් දවල්ට සහ GB 25ක් රැට දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ GB 50ක්. තවත් උදාහරණයක් ගත්තොත් රුපියල් 2900කට දවල්ට GB 45ක් සහ රැට GB 45ක් දෙනවා. ඉතින් ওই විදිහට තමයි Dialog ලගේ සම්පූර්ණ packages ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි SLT page හැම එකෙම තියෙනවා එක තැනකට connect කරාම ඔයාලට පේනවා ඇති 450කට රුපියල් දවල්ට GB 5ක් සහ රැට GB 5ක් විදිහට GB 10ක් ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 740කට අපිට GB 9 ඒවා දෙකක්, රුපියල් 990කට GB 14 ඒවා දෙකක් රාත්‍රී දවල් විදිහට මේ විදිහට ඔයාලට මේ data ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට Bell 4G එකේ නම් ඇත්තටම packages 3යි තියෙන්නේ. රුපියල් 950ට GB 25ක්, 25 දවල් රාත්‍රී විදිහට ඒකේ GB 50ක් සම්පූර්ණයෙන්ම ඒ වගේම 1350ට GB 35ක් සහ රෑට 35ක් ඒ විදිහට තමයි ඔයාලට මේ data ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ GB 5ක් වගේ පොඩි ගණනක් අවශ්‍ය නම් ඔයාලට මේ SLT එකේ විතරයි ඒක select කරගන්න තියෙන්නේ මේ රුපියල් 450ට. ඊළඟට අපි බලමු සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න සාමාන්‍ය මාසෙට රුපියල් 1000ක් විතර වියදම් කරන්න පුළුවන් වෙන්නේ බයි. ඉතින් රුපියල් 1000ට ඔයාලට Dialog එකේ GB 10ක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 900ට ඇත්තටම SLT එකේ ඔයාලට GB 14ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 980ට. හැබැයි රුපියල් 1000ම වියදම් කරලා Bell 4G එකක් ගත්තොත් ඔයාලට GB 25ක්ම හම්බ වෙනවා. ඉතින් තර්කයක් නැහැ. ඔයා ලාභයට කනෙක්ෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ මේ තුනීම සිග්නල් ඔයාලගේ ගෙදරට තියෙනවා නම් ඔයා කෙලින්ම Bell 4G එකක් ගන්න එක තමයි වඩාත්ම සුදුසු. ඊළඟට අපි හිතමු සාමාන්‍ය කෙනෙක්ට මාසෙකට GB 25ක් තමයි ඇවරේජ් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහට ගත්තොත් ඔයාලට Dialog එකෙන් GB 25ක් ගන්න රුපියල් 1400ක් වැය වෙනවා. ඔයා SLT එකෙන් GB 25ක් ගන්න නැහැ. ඒ හින්දා ආසන්න වශයෙන් GB 30ක් ගන්න ඔයාලට 1490ක් වැය වෙනවා. ඒ වගේම ලංකා බෙල් එකෙන් එහෙම නැත්නම් බෙල් 4G එකෙන් ඔයාලට GB 25ක් ගන්න රුපියල් 990ක්ම තමයි වැය වෙන්නේ. එහෙම බලද්දිත් අපිට බජට් එක විදිහට බෙල් 4G එක තමයි සිලෙක්ට් වෙන්නේ. ඉතින් සමහර තැන් වලට බෙල් 4G කවරේජ් එක අඩු නිසා ඔයාලට මේ දෙකෙන් විතරක් සිලෙක්ට් කරගන්න ඕන වුණොත් ඔයාලට පේනවා ඇති පැහැදිලිවම SLT එක තමයි ඔයාලට ගන්න වෙන්නේ. මොකද ඒකේ GB 30ක් 1490කට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට ඇවරේජ් ඔයාලට GB 50ක් ගන්න ඕන වුණොත් ඔයාලට Dialog එකේ 2900 පැකේජ් එක තෝරගන්න පුළුවන්. එතන GB 45ක්. ඒ වගේම SLT එකේ ඔයාලට 2690කට GB 50ක් හම්බ වෙනවා. හැබැයි ඔයාලට ලංකා බෙල් එකේ නම් යන්න වෙන්නේ GB 35 පැකේජ් එකට 1350කට. එහෙම වුණොත් ඔයාලට මිලදී ගන්න වඩාත්ම සුදුසු එක වෙන්නේ රුපියල් 2690ක් දීලා මේ GB 50 පැකේජ් එක. ඉතින් මම තවදුරටත් ඔයාලට කම්පෙයාර් කරලා පෙන්නන්න ඕනේ නෑ. එක්සැම්පල් කිහිපයක්ම මම ඔයාලට දුන්නා. දැන් ඔයාලට පුළුවන් මේකේ print screen එකක් අරගෙන එහෙම නැත්නම් වීඩියෝ එක pause කරලා ඔයාලටම idea එකක් ගන්න ඔයා ගෙවන ගානට අනුව හොඳම GB එක තෝරගන්නේ කොහොමද කියලා. ඊළඟට ඔයා Dialog එකක් ගත්තත් SLT එකක් ගත්තත් ඒ වගේම Bell 4G එකක් ගත්තත් ඔයා ගෙවන ගානට අනුව GB ප්‍රමාණය ඔයා මාසෙදී ඉවර කරොත් අනිවාර්යෙන් මේගොල්ලෝ මේක slow කරනවා. අපිට ඉන්ටර්නෙට් යන්න බැරි තරම්ම මේක slow කරනවා. එහෙම වුණොත් අපිට extra GB සල්ලි දීලා ගන්න ඕනේ. දැන් අපි බලමු extra GB සල්ලි දීලා ගන්න වාසිම එහෙම නැත්නම් ලාභම මොකක්ද කියලා. ඔයාගේ GB ඉවුරුනාට පස්සේ Dialog එකෙන් 1 GB වලට රුපියල් 200ක් charge කරනවා. ඔයා extra 5 GB මිලදී ගත්තොත් රුපියල් 650ක්, 10 GB ගත්තොත් රුපියල් 1000ක්, GB 15ක් ගත්තොත් රුපියල් 1400ක් තමයි වැය වෙන්නේ. ඇත්තටම ඔයාලට මේක SMS වලින් ඇක්ටිවේට් කරන්න පුළුවන් මේ BB 1 more කියලා ඔයාගේ number එක ගහලා. ඒ වගේම මේකේ web portal එකෙන් සහ self care application එකෙනුත් මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඊළඟට SLT වල ගත්තොත් 1 GB වලට රුපියල් 250ක්, 2 GB වලට රුපියල් 500ක්, 5 GB වලට 750ක් සහ GB 5න් පස්සේ වැඩි වෙන හැම GB එකකටම ඒගොල්ලෝ රුපියල් 150 ගානේ charge කරනවා. ඒ වගේම මේක ඔයාලට මේ call එකක් දීලා ඇක්ටිවේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් web portal එකෙන් ඇක්ටිවේට් කරගන්නත් පුළුවන්. ඊළඟට අපි යන් Bell 4G එක කොහොමද කියලා. Bell 4G එකේ මේ වගේ packages ගොඩක් නැහැ. ඔයා ඊට පස්සේ පාවිච්චි කරන හැම extra GB එකකටම ඔයාට පුළුවන් call එකක් දීලා activate කරගන්න. ඒ හැම GB එකකටම රුපියල් 99ක් වැය වෙනවා. ඉතින් ඊළඟට බලමු මේ services තුනෙන් අපිට internet දෙන speed එක ඒගොල්ලෝ කියන්නේ මොන වගේද කියලා. Dialog ලගේ website එකේ සඳහන් වෙන විදිහට Dialog 4G router එකක් ඔයා ගත්තොත් 4 Mbps speed එකෙන් download කරන්න සහ 1 Mbps speed එකෙන් upload කරන්න පුළුවන්ලු. ඉතින් මෙතන රැවටෙන්න එපා. Mbps කියලා තියෙන Mbps මේක megabyte වලට convert කරොත් ඔයාට හැම තප්පරයකදීම megabyte 0.5 එකෙන් kilobyte 500ක් තමයි average download කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හැම ගෙවන තප්පරයකම kilobyte 500 ගානේ download වෙනවා. ඒක තමයි ඔයාගේ speed එක. upload වෙනකොට ඔයාට පේනවා ඇති 0.125 megabyte තමයි හැම තප්පරයකම අප්ලෝඩ් වෙන්නේ. ඒ වගේම SLT web page එකේ සඳහන් වෙන විදිහට ඒගොල්ලෝ අප්ලෝඩ් ස්පීඩ් එක දෙනවලු 8 Mbps. ඒ කියන්නේ ආසන්න වශයෙන් හැම තප්පරයකදීම මෙගබයිට් එකක් ඔයාගේ කම්පියුටර් එකට ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙනවා. හැබැයි අප්ලෝඩ් වෙනකොට නම් ඒගොල්ලෝ 1 Mbps වලින් තමයි සඳහන් වෙන්නේ කලින් වගේම. ඒ වගේම Bell 4G එකෙත් ඒගොල්ලෝ කියන විදිහට 4 Mbps ඩවුන්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ තප්පරයට මෙගබයිට් 0.5යි අප්ලෝඩ් වෙන්නේ 1 Mbps වලින්ම තමයි. ඉතින් මං හිතන්නේ මේ මෙගබයිට් කිලෝබයිට් ගැන අයිඩියා එකක් ඔයාට එන්න ඇති. මොකක් හරි අවුලක් තියෙනවා නම් Chanux MBKB කියලා සර්ච් එකක් කරන්න. මම මේ මෙගබයිට් කිලෝබයිට් ගැන ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඊළඟට මගේ එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එපා. මම ඇත්තටම මේ රවුටර්ස් තුනම පාවිච්චි කරනවා. ඉතින් මේ වෙබ්සයිට් වල සඳහන් වෙන විදිහට SLT ලා තමයි වැඩිපුරම අපිට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 8 Mbps වලින් දීලා තියෙන්නේ. ඒ වුණාට මගේ එක්ස්පීරියන්ස් එකට අනුව නම් Dialog ලා තමයි මෙතනින් ස්පීඩ්ම අපිට ඩවුන්ලෝඩ් කරන්න පහසුකම දෙන්නේ. මේ SLT සහ ලංකා බෙල් එහෙම නැත්නම් Bell 4G එක සමාන ගානකට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔයාලා කැමති නම් මං ඊගා වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම් මේකේ ස්පීඩ් ටෙස්ට් එකක්. මොකද එතකොට අපිට මේක හරියටම මේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි මම Bell 4G එක සහ SLT එකේ ස්පීඩ් අඩුයි යුවට මේක පාවිච්චි කරන්න බැරි තරම් ස්පීඩ් අඩුයි නෙමේ අපිට සාමාන්‍ය පාවිච්චි කරගන්න පුළුවන්. කොහොමනත් මේ රවුටර්ස් වල ස්පීඩ් එක 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 තත්ත්ව අනුව වෙනස් වෙනවා. පළවෙනි දේ තමයි අපි පාවිච්චි කරන ඩිවයිස් එකේ Wi-Fi hardware එක අනුව ඔයා පාවිච්චි කරන ෆෝන් එකේ ලැප්ටොප් එකේ Wi-Fi hardware එකේ range එක අනුව අපේ ස්පීඩ් එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වගේ දේවල් වෙනස් වෙනවා. අනිත් එක තමයි ඔයාගේ Wi-Fi router එක tower එකේ ඉඳන් කොච්චර දුරින්ද ඒ වගේම ඔයාගේ Wi-Fi router එක සහ device එක අතර දුර අනුවත් මේකේ ස්පීඩ් එක වෙනස් වෙනවා. අනිත් දේ තමයි මේ connection එක ඔයා share කරලා පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට කීප දෙනෙක් පාවිච්චි කරනවා නම් වෙනත් කෙනෙක් මොනවා හරි download කරනවා නම් torrent එකක් download කරනවා නම් video නිතර බලනවා නම් ඔයාගේ connection එක slow වෙන්න ඒකත් හේතුවක් වෙනවා. කොහොම වුණත් මේ tower එකට හැකියාව තියෙන්නේ ඒක limited connection ගානකට දෙන්න විතරයි. නමුත් සමහර mobile companies තමන් ගොඩක් ලාභ ලබන්න ඕන නිසා මේ කනෙක්ෂන් එකකින් පමණට වඩා අයට මේ සර්විස් එක සපයනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් අය ඉන්ටර්නෙට් පාවිච්චි කරන නිසා අපිට මේ කනෙක්ෂන් ලොස් වෙනවා. ඒ වගේම ස්පීඩ් එක අඩු වෙනවා වගේ දේවල් බලා ගන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයා මේ වෙලාවේ කනෙක්ට් වෙලා තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් බලා ගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ speedtest.net කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදිහට ක්ලික් කරලා ඔයාගේ ස්පීඩ් එක බලා ගන්න. ඉතින් අපි හැමෝටම බලා ගන්න ඔයාගේ කනෙක්ෂන් එකේ නම සහ ඔයාගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අප්ලෝඩ් ස්පීඩ් එක මොන වගේද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න නම් අමතක කරන්න එපා. එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇවරේජ් මේ හැම කනෙක්ෂන් එකක්ම කොයිතරම් ස්පීඩ් එකෙන් වැඩ කරනවද කියලා. ඉතින් ඒ වගේම මම මේ වීඩියෝ කතා කරපු දේවල් වලට රෙෆර් කරපු ලින්ක්ස් ටික මම පල්ලෙහින් දාන්නම්. ඒ කියන්නේ කවරේජ් ඩේටා ඔයාට මේ GB ගණන් කොහොමද තියෙන්නේ වට වැවෙන මිල ගණන් මේ ඔෆිෂියල් වෙබ්සයිට් වල තියෙන විස්තර හැම දෙයක්ම මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්නම්. අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක කොහොමද? ඔයාගේ අත්දැකීම කොහොමද? ඔයා පාවිච්චි කරන රවුටර් එක මොකක්ද? අනිත් අයට ඔයා රෙකමන්ඩ් කරන්නේ මොකක්ද? ඔයා පාවිච්චි කරන දේ රෙකමන්ඩ් කරන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මොකද අලුත් රවුටර් එකක් මිලදී ගන්න හැමෝටම මේක ගොඩක් වැදගත් දෙයක් වෙයි. ඉතින් යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ගොඩක් කරලා තියෙනවා මම මගේ YouTube channel එකේ වරපල YouTube එකට ගිහිල්ලා චනුක්ස් bro කියලා සර්ච් කරලා මේ වීඩියෝස් ඔක්කොම බලන්න. පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification icon එක click කරන්නත් අමතක කරන්න එපා. මේ තියෙන social media like කරොත් follow කරොත් සිංහලෙම ටෙක් සහ এডুকেෂන් අප්ඩේට් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. අද සිංහල ගීක්ෂුවකට එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඊගාව සිංහල ගීක්ෂුවකින් අලුත් දේවල් ගොඩක් කරන් ඉක්මනට හම්බෙමු.